උපාදහනස්කන්දේම නන්දුක මේ ඉපදන ලෙඩවෙෙන ජරාවට පත්වෙන භ්‍යාදියට පත්වෙන මරණයට පත්වෙන ප්‍රියන්ගෙන් වෙන් වෙන අප්‍රියන්හායක් වෙන ජමක් කැමැති පරදි නොලබෙන කියන දුක්ටික්ක අපිට කියන්න බැෑ ඒකාන්ත වසම් ඒක මයිදුක කියලා. එසකොට දයන්නක්ධානකොට ඒ දුකේ කොටසක් තවත් තියෙනවා. එක දුකී කොටසක් වන තවත් තියනවවි දිහට අර්ථකථන දෙදක්. අපි මෙහම තෝරගමකු එක උපමාවකි. අපිට කියනවා අපි හිතමු බල්ලෝ සත්වයෝය සත්වයෝ බල්ලෝය. බල්ලෝ සත්වයෝයේ සත්වයෝ බල්ලෝය බල්ෝ සත්වයෝය සත්ව යෝ බල්ලෝය කිව්ව මේකේ අර්ථකථන දෙකක් තියන්නේ. බල්ලෝ සත්ව යෝය කිවොත් හෙම අපිට ගන්න වෙනවා. සත්ව යෝ බල්ලෝය මොකක්ද වෙනස. තො බල්ලෝ කියන්නේ සත්තු තමයි. හැබැයි සත්ව යෝ බල්ලෝය කිවොත් මුලු සත්තු ප්‍රජාවම බල්ලෝ විදිහට අර්ථකතනය කළ වෙන. ඒ නිසා පිතීරුන් ගන්න ඕ බල්ලෝ කියන්නේ සත්වකුලකයක් එක සත්ව ප්‍රජාවය එක කුලකයක් විතරයි සත්ව යවෝ කියලා කියන්නේ පොදුකුලකයක් ඒ අනුකුලකයක් ොු බල්ල කියල කියන්නේ එහෙනම් අපිට සියල්ලු සත්වයෝ බල්ලෝ කියලගන්න බැහැ බල්ලෝ කියල කියන්නේ සත්වකුලකේ එක අනුකොටසක් විතරයි සත්ව ප්‍රජාවේ එක අනුකුලකයක් පොදුකුලකය සත්වයා කියලා ගත්තොත් සත්වයෝ කියලගත්තොත් ඒ අනුකුලකයක්තමයි බන්නු. අන්නේ වගේ දුකාර්වය සත්‍යය පංචු පාදහනස්කන්දේ මයි කියලා අප අර්ථකථනය කරගන්න කොට දැනගණ්ඩෝන ඉපදීම කියල කියන්නේ දුකනෙවෙයි දුකේකානු කොටසක්්‍ය තරයි. එහෙනම්, ඉපෙදන ලෙඩෙවෙන ව්‍යාධිය ජරාව මරණය ප්‍රියවිප්පයෝග අප්‍රිය සම්පයෝග යමක් කැමැති පරදි නොලබෙන කියන දුක්්ටික දුක්කා ආර්ය සතති යටතට දාන්න පුළුවන් අනුකොටස්ටිකා. හැබැ ඒටික දුක්කා ආර්ය සතිරණයවෙන්. ඒ කොටස්ටික අර දුකා ආර්ය සතතියයටට එෙමනැත්තම් පංචි උපාදානස්කන්දිීට දාන්න පුළුව. කොටින්මකිවුවොත්තේනන් දුක වෙන්නේ පංච උපාදානස්කන්දේ. ධර්මය තුොළ විග්‍රහ කරන්නේ චතරාලි සත්‍යති විදිර පංචිපාදනස්. එනම් අර සියල දුප්ටික පංච උපාදානස්කන්දේ යටතට වැටෙනවා. උන්න ෝකයිපි තේරුම්ගන්නවා.